සැමදා සමහන් සැමදා සුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් ඒත් ප්‍රශ්න තිබ්බා. එතුමාට අපේ මන්ත්‍රීවරු අනන්ත අප්‍රමාණව කිව්වා 100%ක් කාබගිත ගෝණතැනට එකපාරටම ලංකාව ගෙනියන්න උත්සාහ කරන්න එපා කියලා. ඔහු හිටපු වික්‍රමාන්විත හමුදා නිලධාරි යුද්ධයේ ජයග්‍රහණය කිරීමේ තීරණාත්මක වගකීමේදී ඉස්සරහින්ම හිටියේ එතුමා ගෝඨාභය රාජ. එතුමාගේ අත්දැකීමත් එක්ක එතුමා හිතුවේම මේක මොන ප්‍රශ්න තිබ්බත් ගෙනියන්න ඕන. එතුමාව කැලෑවට තල්ලු කරන්න ඩොක්ටර් පාදින්නේ වගේ සෑහෙන්න උදව් කරා. මොනවත් එදා හිටපු කෘෂි විශේෂඥයෝ විශ්වවිද්‍යාලවල පුන පුනා කිව්වා මේක කරන්න එපා. ඔය යෝජනා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දාපුවම ඉස්සෙල්ලම මම තමයි නැගිටලා කිව්වේ මේක දිස්ත්‍රික්කයකින් පටන් ගන්න. මේක කරන්න යන්න එපා. මට සහයෝගයට මන්ත්‍රීවරු 10ක් විතර කතා කරා. හැබැයි එතුමා එකට එකඟ වුණේ නැහැ. වගේම තමයි ප්‍රමුඛන අර ගැටුමේදී ඒ පොලිසියේ නිලධාරියෙක්ගේ වෙඩි තැබීමකින් මිය පුද්ගලෙක් මිය ගියාම ඒ සිද්ධ වුණේ කොහොමද? තෙල් බවුසරයට කරගෙන හිර කරගෙන ගෙනියන්න නොදී තෙල් බවුසරේ ගිනි තියෙන මට්ටමේ තර්ජනයක් ආපුවම පොලිසියකට මැදිහත් වෙච්චම පොලිසියට ගහන්න පටන් ගත්තා මිනිස්සු. ළමයි ටිකක් ඇවිල්ලා ගෝල් ෆේස් එකේ කෑ ගහට නෑ ගමන් නෑ ඔය කෑ ගහපු දේ කියලා. අන්තිමට ඔහුන් ඇවිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරව හිර කරනකොටත් ගෝඨාභය ජනාධිපතිම කරබාගෙන අපේම පිරිසක් හිටියා. එහෙම ගද්දෙන දැන් අද අපේ ළඟ නැහැ. බොහොම සතුටුයි. අහිංසක සාමකාමී. මේ ජනාධිපති මන්දිරේ ජනාධිපති ලේකම් කාර්යාලයට ජනාධිපතිට යන්න බෑ දොරටු වහලා. ඒකට කියනවා සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී, අවිහිංසාවාදී අරගලේ. මේ අපේම හිටපු මන්ත්‍රීවරු මේ බොහෝ දෙනෙක් ජාතික ලයිස්තුන් එහෙම මෙහෙම පත් වෙලා ආපු අය. සමහර තනි පුද්ගල නාම පක්ෂ තියාගෙන ඉන්න මොහුන් එක නොකඩවම කියන්න පටන් ගත්තා. එසේ වුණත් අවසානයේ මහා රාජ්‍ය විරෝධයක් මතුවෙලා ඒක රජයට පාලනය කරගන්න බැරුව අපේ ජනාධිපතිතුමාට රටින් යන්න සිදු වුණා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.